අයිබෝවන් සුබ දවසක්. හරිදේ හරියටම කියන සියත උදෑසන පුවත් විකාශය සමගින් ඔබ හමුවන මම චතුර සූර්ය බණ්ඩාර. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙතට. ආචාර්ය ජයම්පති ජනාධිපතිට උත්තර දෙයි. විශ්වවිද්‍යාලවල තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතුයි ජනපති කියයි. තර්ජනකාරී දේශපාලනයත් යන්ට වුවට. තරුණයේ අයිති නාරක්ෂා කරන්න ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ගැන කියන සජිත්. අපි විශ්වාස කරනවා ස්ථාවර ජාතික තරුණ ප්‍රතිපත්තියක් අපේ රටේ තිබිය යුතුම කාරණාව. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙතට. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊ ගාල්ලේදී කළ ප්‍රකාශයට ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න අද පිළිතුරු ලබා දුන්නා. ඒ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනුයි. ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ උපරිම දූරකාලය 6 අවුරුද්දේ සිට 5 අවුරුද්ද දක්වා අඩු නොකිරීම තමාගේ ප්‍රමාදයක් ලෙස ජනාධිපතිවරයා හුවා දැක්වීම ගැන ඇත්තේ කලකිරීමක් බවයි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පෙන්වා දෙන්නේ. 2015 අපි අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත්. සාමාන්‍යයෙන් මේවා මං ඉන්නකොට මං බාර දෙන්නේ චොක්සි නීතිඥතුමාට. චොක්සි නීතිඥතුමා එදා ජීවතුන් අතර හිටියේ නැහැ. ඉතින් මං වටේ බලලා අපේ ජයම්පති වික්‍රමරත්න මං එතුමාට කිව්වා මේක කරන්න කියලා. එතුමා කරනකොට ඒ පළපුරුද්ද නැති නිසා එක වාක්‍යයක් අයින් කරන්න බැරි වුණා. ඔච්චරයි තියෙන්නේ. වෙන එකක් නෙමෙයි අපි කෑ ගහන්නේ එකට. ඉතින් එතුමගෙන් ඒක අතපසු වුණා. ඒවට ඕන නීති ගේන්න පුළුවන් අතපසු වුණා. ඉතින් මං කැමති මෙතන මම හිතුවපත් කරපු නිසා යතපසු වීම ගැන රටේ ජනතාවගෙන් සමාව ඉල්ලන්නේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගාල්ලේදී කළ ප්‍රකාශයට ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පිළිතුරු ලබා දී තිබෙනවා. ඔහු නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම. ව්‍යවස්ථාවේ 83 වන වගන්තිය වෙනස් නොකිරීම මගේ වරදක් බවට ජනාධිපති වික්‍රමසිංහ කළ ප්‍රකාශය. ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දේශපාලන පක්ෂ සහ පුරවැසි සංවිධාන 49ක් සමග විහාර මහදේවි උද්‍යානයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් විධායක ජනාධිපති දුරය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට පොරොන්දු විය. එහෙත් ඔහු ඊට පසු දිනම ජාතික හෙළවුරුමේ සමග වෙනම අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් ජනමත විචාරණයක් අවශ්‍ය වන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් නොගෙන එන බවට පොරොන්දු විය. සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශයේද ඔහු කියා සිටියේ ජනමත විචාරණයක් අවශ්‍ය වන සිංදු ව්‍යවස්ථා සංශෝධනයක් නොගෙන එන බවයි. ජනාධිපති සිරිසේන දියුරුම් දුන් පසු රනිල් වික්‍රමසිංහ අගමැති දුරයට පත් කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු විෂය අග්‍රාමාත්‍යවරයාට තේ ගැසට් කෙරින 19 වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කරන ලදී. මූලික කෙටුම්පත සකස් කරන ලද්දේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු සහ මාත් තව නීතිඥවරයෙකුගෙන් සමන්විත කෙටුම්පත් කමිටුවකිනි. මුළු කෙටුම්පත් ක්‍රියාවලියම සිදු කරන ලද්දේ ජනාධිපති සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශයට අනුකූලව 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයකට ඉදිරිපත් නොකරන පදනම අනුවය. ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ දුරකාලය 6 අවුරුද්දේ සිට 5 අවුරුද්ද දක්වා අඩු කළ නමුත් එම දුරකාල වැඩි කළ හැකි 6 අවුරුද්දේ උපරිමය වෙනස් කිරීමට ආණ්ඩුව යෝජනා නොකළේ එවැන්නකට ජනමත විචාරණයක් අවශ්‍ය බැවිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන වගන්තිය ප්‍රකාරව එහි සඳහන් වගන්ති ගණනාවකට සහ පෙරකි 6 අවුරුදු කාලයට පටහැනි ඕනෑම වෙනසකට ජනමත විචාරණයක් අවශ්‍ය. තවද 83 වන වගන්තිය සංශෝධනය කිරීමටද ජනමත විචාරණයක් අවශ්‍ය බව මතක තබා ගත යුතුය. සංශෝධන ක්‍රියාවලියේදී පිළියෙල කරන ලද සෑම කෙටුම්පතක්ම කැබිනට් අනුකමිටුව සමග සාකච්ඡා කරන ලදී. අනුකමිටුව විසින් අනුමත කළ අවසාන කෙටුම්පත් නීති කෙටුම්පත් කරුට යොමු කළ අතර ඔහු එහි වෙනස්කම් කිහිපයක්ම කළේය. කෙටුම්පත නීතිපතිගේ සහතිකය සඳහා යොමු කළ විට ජනාධිපතිවරයාගේ සමහර බලතල අඩු කිරීම ඇතුළු ප්‍රතිපාදන කිහිපයකට ජනමත විචාරණයක් අවශ්‍ය බව ඔහුගේ මතය විය. එම කාරණය සාකච්ඡා කිරීමට අගමැතිවරයා නීතිපතිවරයාව කිහිප වරක්ම කැඳ වූ අතර එක් සාකච්ඡාවකට මමද සහභාගී වුනිමි. නීතිපතිවරයාගේ ස්ථාවරය නිසා පනත් කෙටුම්පතට වෙනස්කම් කිහිපයක් කරන ලදී. 19 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අගමැති වික්‍රමසිංහ විසිනි. එය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ අභියෝගයකට ලක් කළ විට ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා කිසිම ප්‍රතිපාදනයකට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව කියා සිටියේය. ජනමත විචාරණයක් අවශ්‍යයි ශ්‍රේෂ්ඨාධිකරණයේ
තීරණය කළ සමහර ප්‍රතිපාදන පාර්ලිමේන්තුවේදී සංශෝධනය කළ අතර සමහර ඒවා අත්හරින ලදී. කරුණු මෙසේ තිබේදී ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ උපරිම දුරකාලය 6 අවුරුද්දේ සිට 5 අවුරුදු දක්වා අඩුණු කිරීම මගේ ප්‍රමාදයක් ලෙස ජනාධිපති වික්‍රමසිංහ හුවා දැක්වීම ගැන මට ඇත්තේ කලකිරීමකි. ජනාධිපති සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශයට අනුකූලව 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් ජනමත විචාරණයකට ඉදිරිපත් නොකරන පදනම යටතේ මුළු සංශෝධන ක්‍රියාවලියම සිදු වූ බව නැවත අවධාරණය කරමි. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ජනාධිපති නීතිඥ උපුටා ගැනීම අවසන්. විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. දරුවන්ට නිදහසේ ඉගෙන ගැනීම නම් විශ්වවිද්‍යාල ක්‍රමය ප්‍රතිසංවිධානය කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ මඩකලපුවේ පැවති උත්සවයකට එක් වෙමිනුයේ. මඩකලපුව පූනානි ප්‍රදේශයේ ඉදිකරන ලද විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සිසු අයිතියට පත් කිරීම සිදු කෙරුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සමරු පලකේ නිරාවරණය කර විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිසු සිසුවියන් සමග සුහද කතාබහක නිරත වුණා. මෙහිදී විශ්වවිද්‍යාලීය පාලන අධිකාරිය සහ මෙරට උසස් අධ්‍යාපන ආයතන සමග අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීමද ජනාධිපතිවරයා ඉදිරියේ සිදු වුණා. එමෙන්ම විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සිසු අයිතියට පත් කිරීමට සමගාමීව සමරු මුද්දරයක් එළිදැක්වීමද සිදු වුණා. විශ්වවිද්‍යාල තුනක් තියෙනවා. නැගෙනහිර විශ්වවිද්‍යාලය, අග්නිදිග විශ්වවිද්‍යාලය, මේ විශ්වවිද්‍යාලය. එහෙනම් මේ විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු දිහා අපි පරීක්ෂා කරාම මේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පැමිණිලා ගාස්තුවක් ගෙවලා අධ්‍යාපනය ලැබලා උපාධියක් ලැබුණා. ඒ ලැබෙන මුදල් වලින් ප්‍රතිලාභ කාටවත් ලැබෙන්නේ නැහැ. මුදලක් ඉතුරු වුණොත් වර්ෂයේ ඒක අරමුදලේ තියලා මේ ආයතනයේ දියුණුවට යොදවනවා. මේවට කියන්නේ not for profit universities, ප්‍රතිලාභ නැති විශ්වවිද්‍යාල. සමහරු මේවට කියන උපාධි කඩේ කියලා. ඔය ආකල්පය අරගෙන ඇවිල්ලා තමයි මේ රටේ තියෙන රජයේ විශ්වවිද්‍යාල ඔක්කොම විනාශ කරන්නේ. අපි තාමත් මේවැ කුණුහරප වලට ඇහුම්කන් දෙන්න ඕනද? ඒ නිසා මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ප්‍රතිසංවිධානය කරන්න ඕම. මේක කිව්වෙන් පස්සේ හෙට ඉඳන් මට විරුද්ධව හැමතැනම SMS සමාජ මාධ්‍ය එයි. කමන්නේ. වස් දොස්තු තියන්න ඕනේ. මේ විශ්වවිද්‍යාල ඇතුලේ තමන්ගේ කැමැත්ත අනුව තමන් කැමති කණ්ඩායමට ඡන්ද දෙන්න අවස්ථාව තියෙන්න ඕනේ. විශ්වවිද්‍යාල පිට ඒක කරන්න පුළුවන් නම් ඇතුලේ කරන්න පුළුවන්. ඔය තර්ජනකාරී දේශපාලනයත් යන්න ඕමන. මම බලාපොරොත්තු වෙනවා මේ විශ්වවිද්‍යාලය තවත් දියුණු කරයි කියලා. තවත් මේවා විශ්වවිද්‍යාල ආරම්භ වෙයි කියලා. තරුණයේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල පැවති වැඩසටහනකට එක් පෙමිණුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 344 වන අදියර කුරුණෑගල පඬුවස් නුවර බටහිර නාගොල්ලාගොඩ මධ්‍ය මහාවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. එම පාසලට රුපියල් 11,77,000 වටිනා සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීම සිදු කෙරුණේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී පාසල් සංවර්ධන අරමුදලට රුපියල් 100,000 මුදලක්ද පරිත්‍යාග කර තිබෙනවා. අපි විශ්වාස කරනවා ස්ථාවර ජාතික තරුණ ප්‍රතිපත්තියක් අපේ රටේ තිබිය යුතුම කාරණාවක්. තිබිය යුතුම වැඩපිළිවෙලක්. ජාතික තරුණ ප්‍රතිපත්තියක් නිර්මාණය කොට ඒ ස්ථාවර ප්‍රතිපත්තිය හරහා තාරුණ්‍යයේ අයිතිවාසිකම්, අභිලාෂයන්, බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න ස්ථාවර ජාතික වැඩසටහනකට අපි මුල පුරනවා. තරුණ අයිතිවාසිකම් ඒව හඬක් පමණට සීමා වීම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ හඬ ක්‍රියාවට නැංවෙන්නට ඕන. ඒ නිසා අපි විශ්වාස කරනවා තාරුණ්‍යයේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ලෙහෙසියෙන් වෙනස් කරන්නට බැරි වගන්තියක් හැටියට, entrenched clause එකක් හැටියට මූලික අයිතිවාසිකම් වලට ඇතුළත් කිරීම යුගයේ අවශ්‍යතාවය වෙලා තිබෙනවා. ඒ සමගින් සියත උදැසන පුවත් විකාශය අවසන්. ඔබට සුබදායි දවසක්.